රටේ විවිධ හේතු මත උද්ඝෝෂණ කරනවා. දෙවෙනිදා උද්ඝෝෂණයේ සංවිධායකවරු අපිට ආරාධනා කරලා තිබුණේ නැහැ. ඒ වගේම කොතන කවුරු උද්ඝෝෂණය කරත් මේ රටට එන විදේශ ආයෝජකයන් සහ සංචාරකයන් හැරියන් තත්ත්වයට උද්ඝෝෂණ කිරීම නොකිරීමට කවුරුත් වගබලා ගත යුතුයි. මම හිතන්නේ උද්ඝෝෂකයන් අරමුණ මීට වඩා හොඳ රටක් නම් ආයෝජකයන් සහ සංචාරකයන් බියපත් කරලා ඒ රට හදන්න බැහැ කියලා තමයි පිළිතුරු හෙළුමේ ගම්මපිර මහත්මයා කියන්නේ. එවගේම සමගි ජන මෙලවේගේ රත්නම දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මෙන්න මෙහෙම කියනවා. අපේ රටේ ප්‍රධාන විපක්ෂයක් විදියට, ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රධාන විපක්ෂයේ විදියට වෘත්තීය සමිතිය සංධාන හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය මේ විරෝධතාවයට සම්බන්ධ වෙන්න කියලා සමගි ජන බලවේගෙන් ආරාධනා කරලා තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ විපක්ෂයට විපක්ෂයක් විදියට කොන්දේසි විරහිතව මේකට උදව් දීලා තියෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල සිසුන් අතරංගුට අරගෙන සිදු කරගෙන යන මේ මර්ධනයට එරෙහිව විපක්ෂයක් විදියට අනිවාර්යයෙන්ම එංගුල් මේකට සහභාගී වෙනවා කියන එක තමයි හේෂා විතානගේ කියන්නේ. ඒ සිදුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මෙන්න මෙහෙම කියනවා. දෙවනිදා විරෝධයට ජෛවික සම්බන්ධ නොවීම පිළිබඳව ලංකාවේ ගොඩදෙනෙක් ප්‍රශ්න අහනවා. හැබැයි අපි කල්පනා කරන්න ඕනි සම්බන්ධ වෙන්නේ කොතෙන්දද, සම්බන්ධ වෙන්න ඕනේ නැත්තේ කොතෙන්දද කියලා. විවිධ අයට විවිධ විරෝධතා කරන්න පුළුවන්. අපිට තියෙන ලොකුම ගැටලුව වන්නේ මේකේ අරමුණ මොකක්ද කියන එක. මේකේ අරමුණ පාරේ අපිට උද්ඝෝෂණය කරන්න පුළුවන් කියන එක පෙන්වන්නේ නැකන් 27 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ ඒක කරලා පෙන්වුවා කියලා වසන්ත සමරදින්න කියනවා. ඇත්තටම දීප්ති අර්ගලය ඇයි මේ වගේ දිගින් දිගටම අසාර්ථක වෙන්නේ? නොවැම්බර් 2 වෙනිදාත් ආවා, ඊට කලිනුත් ආවා. නමුත් දිගින් දිගටම අසාර්ථක වෙනවා. මේ අසාර්ථක භාවයේ හේතු මොකක්ද? නෑ අසාර්ථක භාවයේ මෙහෙමයි. අර ඒක කියන්නේ අර රැල්ල රැල්ල වගේ අර මහජන මේ දැන් කලින් අරගලය කියන එක ගත්තත් අර ආවේ එහෙමනේ අර සුනාමි රැල්ල වගේ එකක් එනවා ඊළඟ එක එනවා ඒක ඇවිල්ලා 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 ඒ ටාගට් ඇචීව් කරනවා කලින් ඇවිල්ලා අපි තමු අගමැති කාර්යාලය අල්ල ගන්නවා ඊළඟට ජනාධිපති කාර්යාලය ඊට පස්සේ ඔහොම ජනාධිපති නිවස ඒ වගේ නේ ගියේ ඉතින් මොකද මට හිතෙන්නේ මට තේරෙන එක මම දන්නේ නැහැ අරගලයේ අයට යම් යම් වෙන අදහස් කියන්න පුළුවන් මට තේරෙන එක තමයි සාරසගත කරලා කිව්වොත් ඒ කියන්නේ අපේ රටේ ඇත්ත ප්‍රශ්න ටික තියෙනවානේ. ඒ ප්‍රශ්න වලට ෆෝකස් එකක් දෙන්නේ නැහැ කවුරුත්. ඒ කියන්නේ ෆෝකස් එකක් දුන්නා නම් රටේ ප්‍රශ්න මෙන්න මේවයි කියලා අඳුර ගන්නවා. ඒ වගේම අපිට ඒවා විසඳන්න යම් කිසි විශ්ලේෂණාත්මක අවබෝධයක් එනවා. මෙතන වෙලා තියෙන්නේ එහෙම එකක් නෙවෙයි. මෙතන වෙලා තියෙන්නේ දහනමාන සේවසේ වගේ අර මිනිස්සු ධනවාදයේ දියුණු නොවෙච්ච යුගවල මූලික වශයෙන් මම කියන්නේ ෆැක්ටරි වුණත් හරියට ඇවිල්ලා නැති යුගයක මිනිසු හිතන හිතන දේවල් කරලා තමයි තමන්ගේ දේවල් පටන් ගත්තේ. දැන් උදාහරණයකට මුල් කාලේ කම්කරුවෝ අරගල කරලා මේ මැෂින් කැඩුවා. කාලයක් ගියාම තමයි වෘත්ති සමිතිය හදලා ඒ විධිමත්ව ඒ දේවල් කොහොමද මේ සටන් කරලා දිනාගත්තේ. නමුත් දැන් මම දකින දේ තමයි අපේ රටේ තාම වමේ දේශපාලනයට කවුරු හරි තවම ඒ කියන්නේ සම සමාජ පක්ෂයෙන්ට පස්සේ ආපු ව්‍යාපාර තියෙන ලංකාවේ බොහෝ විට ඒ ව්‍යාපාර කියන ප්‍රසිද්ධ ව්‍යාපාර මාධ්‍යවලින් ගේන්නේ මෙන්න මේගොල්ලෝ ජනතා විමුක්ති පෙරමුණ ඔහොමම ඒ ආශ්‍රිත ඒගොල්ලෝ ඔක්කොම මේ මෙහෙම උඩ අරිට වඩා උඩ ගිහිල්ලා නෙවෙයි තියෙන්නේ පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. මේගොල්ලා බොහොම ප්‍රාථමික මේ මේ දේවල් තමයි කරන්නේ යම් යම් සටන් වල ජයග්‍රහණ දිනා ගන්න. ඒක ඇතුලේ මම කියන්නේ රටේ ප්‍රශ්නේ තියෙන්නේ රාජ්‍ය කොහොමද නැවත සකස් කරන්නේ කියන එක. මේගොල්ලෝ ඉල්ලන්නේ රාජ්‍ය පාලනය කරන ආණ්ඩුව වෙනස් කරමු කියලා. ආණ්ඩුව වෙනස් කරන්න වැඩක් නැහැ. චන්ද්‍රිකාගේ සිට ආණ්ඩුව අපි වෙනස් කරලා තියෙනවා. රාජ්‍ය අලුතෙන් සකස් කිරීමක් ප්‍රතිවගත කිරීමක් කරන්නේ නැතුව රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒකයි මේ අසාර්ථක වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ කරන්නේ නිකන් මහජනයා පාරට ඇවිල්ලා මාධ්‍ය වලින් තව මහජනයා කොටසකට පෙන්නනවා. අපේ අපිම අපි ගැන හිත හිත චූන් වෙනවා. පත්තර වලත් කියනවා, මාධ්‍ය වලත් කියනවා, ටීවී වලත් කියනවා, සෝෂල් මීඩියා වලත් කියනවා. මුකුත් වෙන්නේ නැහැ. මොකද මේ මේ සටන් වලට ආකෘතියක් නැහැ.
ekanye ar lenin kiyuwa wage me wata ekanne api rajya balaya laba ganna aakruthiyak onne ekata pakshaya kiyala kiyanne ehema ekak neme me tiyenne bohoma loosely dan udaharanayak api kiyuwoth api dakka antim aragalaya gattot ekinekaata kisi sambandhayak naha sarat poliseka kiyanne ekkene eya hamudame saha adhipathya dari widiyakata minissu palane karana ara uda indala pallaya balana kene etakota sajith pewadas mahathmaya gattot ohu rate vipaksha nayakata amatharo ithama janathawadi kohari giyama pod lamai ekka cricket gahanawa ehema natha kumburak dakko kumburata gihilla madanala ekat ekka mona hari karanna yanawa tarungala wage me me tarungala me me uda yawana lamai tikak dakkot ehema yat tarungalayak yawana anne e wage ara api ekata kiyanne janathawadi ethura egola janathawadi widiyata thamai eya yanne ethura api gattot peratugami samaj vipaksha wage ekak gattot egola populistla ekena egola janapriya rallakin hamoma ekathu karagena obe daeta mage daeta mata tiyanna mage daeta obe daeta mata tiyena e wage ara daet allagena ekineka ge pusma ekineka bindagena idirita giyot apita loku wenasak rate karanna puluwan kiyala e wage ara ekinekata galapenne nathi ara sattu godak ara me goniyeka dala tiyenawane anne goniyeka damma mokada wenne ekineka kha gannawane anne e wage tattayak thamai mama dakinne e nisa mama kiyanne Oya aragala kramema hariyanne naha kiyana ekai mage adahasa avurudu 40ak api digatama dakka ekeka vamajika paksha viyukti samiti vivat vivida aragala vivida garilla satan ek kisivakata ape ratata sabaya vikalpayak denna beri una mama kiyanne chintana viplavayak saha yam kisi aakarayen rajya prasangvidhanaya kiyana prativyuhagata kiyana restructure kiyana eka reform neme restructure kirime vyapruthiyakata hara lanka wenas karanna ba ඇතර විබුල මේ සරත් ෆොන්සේකාට ඒ කියන්නේ ඒ උද්ඝෝෂණය ඇතුලේ අපි දැක්කා මේ සරත් ෆොන්සේකා මහත්මයාට ලොකු පිළිගැනීමක් තියෙනවා. නමුත් සජිත් ප්‍රේමදාස මහත්මයාට හූ වලින් නැත්නම් හූ කියලා තමයි පිළිගත්තේ. ඒක අප්‍රසාදයක් තමයි පළ කරේ. ඇයි මේ එකම පක්ෂයේ දෙදෙනෙකුට මේ වගේ වෙනස් පිළිගැනීම් දෙකක් හම්බෙලා තියෙන්නේ? දැන් ඔය අපි ඔය උද්ඝෝෂණ කරනකොට ඔය උද්ඝෝෂණ වලත් මේ තියනවා මේ ඒක ඇවිල්ලා ටෙලි නාට්‍යයක් වගේ. කියන්නේ ඒක ඔක්කොම ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නේ ස්ක්‍රිප්ට් එකට අනුව තමයි මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ ඕනෑම උද්ඝෝෂණයක ජීවි ජනතා විමුක්ති පෙරමුණ කරන උද්ඝෝෂණයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පොහොට්ටුවෙන් කරන උද්ඝෝෂණයක් වෙන්න පුළුවන් හැම එකකම තියෙනවා ස්ක්‍රිප්ට් එකක් ඒ ස්ක්‍රිප්ට් එක අනුව තමයි වැඩ කටයුතු කරන්නේ ඉතින් ඕක නොදැන දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ මේ එහෙම මේ කියන්නේ එයා හිතනවා මේ එයාට මේ 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 නිකන් මිනිසු ඇදලා ගන්න නිකන් මේ ජීව ගුණයක් තියෙනවා ඒකේ එහෙම එකක් විතර තමයි එයා වැඩ කරන්නේ එයා මේ ඒ කියන්නේ සමාජයේ කොහොමද මේ ඒ සංවිධාන වැඩ කරන්නේ ඒ කියන්නේ මේ කියන්නේ දේශපාලනය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා එයාට උගන්වන්නත් බෑ හරි එයා හිතනවා එයාත් එක්ක අර මේ පියානෝ අර මේ ආර් කියන වචන ටිකක් තියෙනවනේ ඒ ටික කියපුවාම මිනිස්සු ඔක්කොම එකතු කරන්න පුළුවන් එහෙම එකක් තියෙනවා කියලා එයා හිතනවා හැබැයි මේ දැන් ඔයක ඔකට සම්බන්ධ වෙන පෙරටුගාමි ගත්තොත් ඒගොල්ලෝ ඊට වඩා විධිමත් සහ මේ ඒ කියන්නේ ඒක ඕගනයිස් කරලා කරන විදිහක් තියෙනවා දැන් ඔය සරත් ෆොන්සේකා කියලා ඒ පුද්ගලයා එන්නේ එතකොට මේගොල්ලොත් එක්ක කතා කරලා ඒ කියන්නේ කතා කරලා කියනවා මේ අපි ඔබතුමාට හු කියන්නේ ඔබතුමා එන්න ඔබතුමාට අපි මල්වට්ටිය තියලා පිළිගන්නවා හැබැයි අරයට හු කියනවා එතකොට සරත් ෆොන්සේකා හිතනවා මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා සජිත් ප්‍රේමදාසට හු කියලා හු කියලා හු කියලා ගියාම ඊළඟට එයාට ඊළඟ අපේක්ෂකයා වෙන්න පුළුවන් කියලා හරි එතන තමයි සරත් ෆොන්සේකා ඉන්නේ يعني ඒකයි සරත් ෆොන්සේකා හැම වෙලේම තනියම දැන් වසන්ත මුදලේ ගිය බලන්න යනවා වසන්ත මුදලේ ගිය මම දන්න විදිහට අවුරුදු 8ක් විශ්වවිද්‍යාලේ හරි විදිහ නම් මේ මනුස්සයා ගහලා එළවන්නු විශ්වවිද්‍යාලේ මොකද මේ මනුස්සයා අවුරුදු 8ක් ඉන්නවා කියන්නේ මේ මේ මිනිස්සුගේ ටැක්ස් මනි මේ ටැක්ස් මනි තමයි වසන්ත මුදලේ ගිය වෙනුවෙන් වියදම් කරලා දෙන්නේ මේ මනුස්සයා ඉගෙන ගන්න. ඒතකොට මේ මනුස්සයා බලන්න යනවා කියන්නේ ඒක ඉතාල නරක වැඩක්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම 1980 වගේ මේ වගේ වැඩ වෙන්නේ නැහැ. අනුව වෙන්නෙත් නෑ. ඒ කියන්නේ වැඩි හිටියෝ හැසිරෙන්නේ වැඩි හිටියෝ විදියට. දැන් සරත් ෆොන්සේකා වැඩි හිටියෙක් නේ. වැඩි හිටියෙක් වෙලා නෑ. එතකොට වැඩි හිටියෙක් හැසිරෙන්න ඕනේ අර තරුණයන්ට ආදර්ශයක් දෙන විදිය. ඕගොල්ලෝ කරන මේ වැඩේ වැරදි. එතනින් ඒ විදියට තමයි එයාගේ අප්‍රෝච් එක. හැබැයි මෙයා එහෙම නෙවෙයි ගන්නෙ. මෙයත් ඇවිල්ලා මේ අන්තර්විශ්වවිද්‍යාලයේ අලුත් කැඳවුම් කරුවගේ වෙලා තියෙනවා. ඉතින් මම කියන්නේ මේක මේක මේ හරිම ඇම්බිෂස් සරත් ෆොන්සේකා. එයා හිතනවා එයාට ඊළඟ රටේ නායකයා වෙන්න පුළුවන් කියලා ඒ ඒ නායකයා වෙනවා කියන අභිප්‍රායෙන් තමයි යන්නේ. එහෙම නැතුව දැන් අර දීප්ති කියපු විදිහටම මේ කියන්නේ ආකෘතියක් ආකෘතියක් ඇතුව සටන් කරන ආකෘතියක් කියන්නේ අපි බලය ගත්තොත් කරන්නේ මේක. අපිට කරන්න මේ කරන්න තියෙන්නේ මෙන්න මේ වැඩ ටික. දැන් අපි ගත්තා 1977 JR ගන්නකොට JR වැඩ පිළිලක ගන්න. ඒක 70 වේ.
Sri Mabandaranayaka ke E sandan dua debil lati puna. E dua debil level sarate ke sarate kian kata apa ini mau kata apa? Hei, apidan mah itu masih. Anu antara Chandrika agak tuh belawit. Dua debil lati punya. Nikang yammi dia alangkar ikannya. Retorik tuh punya. Tuh kalau retorik kita gihing gihing gihing. Apa kata Ranilikumsing kan didas. Dekai itu lah anu agan. Ya itu mau. Ikannya ya dua debil lah. Ek dua debil lah khadar deng. LTT Sangidaranya tek ke E belawit sama sama kaca udah kahari. Mama adat pilihkan. Saka cawar gi kahari, tapi i bagi beda pilu lak, widimat beda pilu lak, kita tamai ini, hebei mi, beda pilu lak, ini tengah langkawi, desa palna, perali weni, retorik kek, dan rani lika mesing hamadam, parade weni, mi, kene, mi ada wadah, anita ada retorik pulu, kene, alangkar kate ke beda karan nebulu, itu i ke tamai dengan ugoshen kene, alangkar ke, tapi ugoshen kene karna kate, ini jangan tahu, yukti perumna, tin, jangan tahu, yukti perumna. Obatnya mata gaya itu, demi mikir dia sedang kara nuni, Chandrika Kumar itu katanya ando pihitewa. Ia ando pihitewa ini di, egolong ke ayat orang terpakai kata egolong gitu tu. Dan egolong mata kiri nuan hari-hari jantan mukti perempuan Chandrika Kumar di sana ke, macam itu maaf kiri nuan, nang kiri lama kiri nuan nangik tu kiri nuan. Hari, ter egolong guan itu nali kata, tapi nali kata katiko. Arah Sangeeta, Wiratna kata, kiri nuan mami kata. Hari itu egol loh, ikan mie, ukuran sistem mereka kotas. Hebat ini mungkin ya. Aragel, ikan form mereka apa? Ya, form mereka. Dan api kian ni form mereka ke cara galak kan? Eka kat luar apa? Hebat mie aragel form mereka. Form mereka nanti sama sama aragel paradin. Dan geseri aragel, ukuran paradin ni. Kaya mungkin ikan cake na, cake beratai kaki na, anak kumar sana kaki na. Ewa ke arah paras pertai ni kaya. Ia pasti evila aragel convince kerana mereka halal elevan. Eka tamai aragel, kaya paradin wakian aragel digere anne be. Digere mihem mihem pawat tu kan anne apa inno wakian. Le JVP ke dan tiga diesel pasut karam misalnya nunggur pasi, meka amat agai. Amat agun agam meka lundi ay apa inno wakian kian anne be. Ara sekolah wakian inno wakian tamai mih aragel kara. Mama Dipti yang E pasut mau jemukan na Dipti dat. Ida amat agun mami ini pasut jemukan na kian dengan janta perbuana me udgoshan wale mulkali aragel mulkali. Ini hemoik kami ketulah kami ugoshan orang itu sahabagi puna. Namun then jantan mukti permeni kena kami dewi daya kat enggol ini nehe kira. Ikan enggol kaya ni kami dewi daya nak khati asyud daya kira. Namun kali ni enggol ini asyud daya tek kami tamai kami ugoshan yang kere. Itu kata kami then kami mukade wing melati ini. Ikan mangar kali ngaku pasni itu diptir mahari ketukaran tiina itu sah kami dewi ni pasni ujar kami meki idripat karno. Nah dengar rata na. Retorik kira macam ni, kerana macam ni tiada macam ni. Retorik kira kerana, yang kesi adahsak itu kerana ini hakia apa kerana. Ia tu bukan single lah teru mah. Itu korang kira deh, jantan itu perlu orang kata mah. Egalnya, tak aramunak naya, egalnya plan naya kud naya, egalnya yangnya megalah hitan adahs tiada orang. Ewa itu kerana nak kriya beri, itu kerana nak kriya beri hendak kerana. Anekah ini minisuar ekatik banding ni, dan ini lagi obahau prasne katta mana, samaan yang kau baca kalau ni jantan itu memerlukan digin digin lagi, no, me, pala itu rukat gahar ni, arwah me onnu lagi, mama nangi api gahar ni, ingat ni, ekane, eva gain depa, eva gang gangala, kira gong kata eva, ekane, api orang ni arah jangan sutiya, democratic process eka api inna mana, thamangan tauhari kata kerana me appreciate kerana no. Yara gamal inna itu mana yara kian ni me amma tersiri kasada bat inna yara kau kian ni raya ya honda inna itu mana yau tuor kat tiad niwa kian ni jangan tahu itu perempuan api vivacan ekaran ni wenat ayat inna nodi na udara kita api dana dia itu mana mehra te api karena desa pali ku tino kila karena ku nikah dalwasi obat ekaran tino da api tak kau rot kata agar ini danuat ekaran ni. Ikan ni, evar jantan kami tu beramun, peratugami, oyo, kembali madya allah ini ni madya kahre. Api tu ni ledjai, api tu ledjai gila madya orang kian, api tu chance kat dien, oyo kembali hebat amai gie. Itu egol lah bagi orang ilang kat, me asudha, sudha, arwah meva kanya abawi, oh bagi orang. Namu egol lah, me sistem me kat, tamar radical le se bandar ni macca. Ikan mana egol lah kahre, egol lah ke cultural backwardness agi, na pain na egol lah. Tapi udah kat dia Delhi sila bensi kagi anang, oga terino. Tilin sila, arah mangi sila juga ke tilin sila, yang ni arah isusu truck meme double cab dek. Itu orang minisut arah, itu arah terin ni. Ini mama ke yang ni, ubi pertanyaan itu utara hari ni gatta mah, make kisidu akar yang ke pertanyaan kita, ubah dekala tu yang no doh kisima berasa tahanan kita JVP ke kisima kene.
විධිමත් උත්තරයක් දෙනවා. හරි. ලංකාවේ මෙන්න මේ පස්සෙට අපි කියමු අධ්‍යාපනය. එහෙම නැත්නම් තෙල් ප්‍රශ්නේ. ඒ කියන්නේ තෙල් කියලා කිව්ව ඉන්ධන, ෆොසිල ඉන්ධන. එහෙම නැත්නම් විදුලි බලය. මේ එක ප්‍රශ්නකට උත්තර දෙන්න ඒගොල්ලෝ එකයි කරන්නේ. දැන් ඉන්න පාලකයාව විවේචනය කිරීම පමණයි සහ ඒ දැන් ඉන්න පාලකයාව සතුරෙක් බවට පත් කරනවා. ඔබේ ඔබ කලුත් ඔබ කලුවරේ ඉන්නේ මේ කවුරු හරි අමති කෙනෙක් කියනවා කියලා. ඇත්තටම ඒක නෙවෙයිනේ. ඒ කියන්නේ ඇත්තටම වෙලා තියෙන ඔබ දන්නෝ ඇති ලංකාව විදුලි බලය මෙතර යුනිට් එකක මේ ගාන ආව ගමන්ම අපේ කර්මා ක්ෂේත්‍රය පිටරටත් එක්ක සංසන්දනය කරලා තුලනාත්මක විග්‍රහයකට යන්න බෑ. ඇත්ත කතාව ඒකයි. ඒ කියන්නේ ඇත්ත ප්‍රශ්නේ තමයි අපේ මේ කියන්නේ වෙන රටක කවදාත් මේකට ඉඩ දෙන්නේ නැහැ. ඒ තමයි දැන් අපේ ඉංජිනේරුවෝ කියලා සමාජ කණ්ඩායමක් අපේ රටේ විදුලි බලයේ ඒකකය විශාල ගානකට උස්සලා. ඒකේ මොකද්ද වෙන්නේ? අපේ කලාපේ තරඟකාරීව වෙනත් රටවල් එක්ක බහඬ නිෂ්පාදනය කරන්න බෑ. මොකද අපේ අර යුනිට් එක ගන්න වැඩි. ඒතර මෙහෙම ලෝකෙ කොහොමද වෙන රටවල් වල කරන්න ඉඩ දීලා තියෙනවද? කරන්න ඉඩ දෙන්නේ නෑ. අපේ රටේ කම්කරු වගේ දෛනික වියදම ගාක් වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? ලංකාවේ කම්කරුවන්ට ගෙවිය යුතු වැටුප ඉතාම ඉහළට ගිහලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ල කරන ප්‍රොඩක්ෂන් ඔක්කොම වල ගාන ඉහළ යනවා. ඒ නිසා තමයි දැන් වෙනකොට අපේ කලාපයේ ඒ කියන්නේ ගාමන්ට් ෆැක්ටරි හරි මොනවා හරි ඒවට අපිට අද්ද ගන්න බෑ ප්‍රාග්දන්නේ. මොකද අපේ කොස්ට් එක වැඩි. අපිට වඩා තායිලන්තේ, බංගලාදේශයේ ඒ වගේ පළාත්වල තමයි යන්නේ. දැන් මේ අපි මේ කතා කරන ඇත්ත ප්‍රශ්නේ මේ කතා කරේ කර්මාන්ත සම්බන්ධයෙන්, සේවාර්ථික සම්බන්ධයෙන්, එහෙම නැත්නම් අපේ බදු ප්‍රතිපත්තිය අපි කලු කතා කරා. මේ කිසිදු ව්‍යාපෘතියකට ඒ අයට උත්තරයක් නැහැ. උත්තර දෙන්නෙත් නැහැ. එතකොට එවැනි තත්ත්වයක් තමයි අපි තේරුම් ගත යුත්තේ. කියන්නේ ඒ ඊට අමතරව පඬිත කතා කියනවා අපිත් එක රාත්‍රිය ගත කරන්න. අපි රාත්‍රියේදී කන්‍යාභාවය අපි ඔප්පු කරනවා සුදු රෙද්දක් කරන් ජනතාවට එන්නලු. මේක තමයි ඒගොල්ලෝ අර කියන්නේ. ඉතින් මේකට බය වෙනවා ගොඩක් අය නිකන් මේගොල්ලෝ පිරිසිදුයි අරම මේ කියලා. ඉතින් මට තේරෙන්නේ අර මම මේක ඉතාම ගැඹුරු ප්‍රශ්නයක් හැටියට දකින්නේ ලංකාවේ ප්‍රධාන අනිත් ධාරාවේ දේශපාලනේ. මං කියන්නේ දැන් වම දකුණ කියලා බෙදයක් නැහැ. ඒ කියන්නේ සජිත් කතා කරන දේවල්ම තමයි මං කියන්නේ අනු කතා කරන්නේ. අනු කුමාර ලොකු වෙනස්කමක් නැහැ. හැබැයි මේගොල්ලෝ අතර අර වෙනස්කමක් අර හදන કૃතිමව මේගොල්ලා රතු පාට ෂර්ට් අරේ මෙයන් දිනවා අරය සුදු පාට අදිනවා. ඔය අර මං කියන්නේ කිසිදු වෙනස්කමක් නැහැ. අපි ඒ නිසා මේ සංවිධානත් එක්ක අපි යන්න ඕනේ හොඳ ඩිබේට් එකකට. මේ ඩිබේට් එක තමයි අපි පටන් ගන්න තියෙන්නේ.